ශ්‍රීලංකා කණ්ඩායමත් බංගලාදේශ කණ්ඩායමත් අතර තියෙන තරඟ මේ වෙද්දී උණුසුම් වෙලා තියෙන්නේ. කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයෝ අතරේ පහුගිය කාලේ ඇතිවුණු විවිධ මතභේදාත්මක තත්ත්වයන්ුත් එක්ක මේ තත්ත්වය වැඩිපුරම දකින්න තියෙන්නේ තරුණ ක්‍රීඩකයෝ අතරේ. මේ පාර තරගාවලිය ආරම්භයේ බංගලාදේශ නවක තුන්වරයව ක්‍රීඩක මොඩසෙක් හුසෙයින් ජාත්‍යන්තර මාධ්‍යවලට කියලා තියෙන්නේ තරගාවලියේ ඉදිරියෙන් ඉන්න කණ්ඩායම බංගලාදේශ කණ්ඩායම කියලා. කොහොමුණත් මොඩසෙක් ලෝකුසලන් තරගාවලියේ බංගලාදේශ කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් දිනාගන්න අපොහොසත් වුණු ක්‍රීඩකයෙක් වුණත් තමන්ගේ කණ්ඩායම ගැන තියෙන මේ ඉහළ තක්සේරුව නම් ගොඩක් වටිනවා. මම හිතන්නේ ශ්‍රී ලංකාවත් බංගලාදේශයත් සංසන්දනය කරද්දී බංගලාදේශයේ ඉදිරියෙන් ඉන්නවා. ඒක ප්‍රතික්‍රියාවේ පැත්තෙන් විතරක් නෙමෙයි, මට හිතෙන්නේ අපි පන්දයෙන් පැත්තෙන් ගත්තත් ඉන්නේ ඉස්සරහ තැනක. ඒ විතරක් නෙමෙයි, අත්දැකීම් අතින් ගත්තත් අපේ කණ්ඩායම එක්ක හැරෙන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලෙහෙසි වෙන එකක් නැහැ. මාමුදුල්ලා රියාත් උංගිරියව් ක්‍රීඩකයෙක් විදිහට බංගලාදේශ කණ්ඩායමට දායකත්වය දීමත් එක්ක මොඩසෙක්ට බංගලාදේශ කණ්ඩායමේ හරි තැනක් නොලැබුණත් ලෝකුස්ලාන තරගාවලියේ මහමුදුල්ලාගේ ආබාධිතත්වය එක්ක මේ ක්‍රීඩකයාට තරම් කිහිපයක්ම සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම වැඩියෙන් පන්දු යවන අවස්ථාවක් ලැබෙනවා. හැබැයි මොඩසෙක් නම් කියන්නේ මහමුදුල්ලා හිටියත් නැතත් තමන් පළවෙනි තරගයේ ඉඳන් පන්දු යවන්නේ විදිහට බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් දෙයක් කළා කියලා. මම නම් හිතන්නේ මම සෙල්ලම් කළ පළවෙනි තරගයේ ඉඳන්ම මම පන්දු යවන්නේ විදිහට කණ්ඩායමට දායකත්වය දුන්නා. මම හිතන්නේ ඒ නිසා මහමුදුල්ලා ආබාධයකට ලක් වුණා කියලා මට අමතර සේවයක් කරන්න වෙන්නේ නැහැ. කොහොමුණත් මම දෙන සේවය ඉස්සරහට කරගෙන යන්න තමයි මට තියෙන්නේ. මම හැම තරගයකම පන්දු ආර 5ක් 6ක් කොහොමත් පන්දු යවුවත් මම හිතන්නේ මම ප්‍රතිකරණ තුන්ගිරව ක්‍රීඩකයෙක් කියලා. කොහොමුණත් වැඩියෙන්ම පන්දු යවන්න මට අවස්ථාව ලැබෙනවා නම් මට තුන්ගිරව ක්‍රීඩකයෙක් විදිහට වැඩි සේවයක් කරන්න පුළුවන් වෙයි. ශ්‍රී ලංකා සංචාරයේදී ශකේ ක්‍රීඩා කරන්නේ නැති නිසා වැඩි දෙයක් කණ්ඩායමට දෙන්න පුළුවන් කියලා මේ තරුණ තුන්ගිරව ක්‍රීඩකයා කියනවා. ශ්‍රී ලංකා සංචාරයේදී ශකේ සෙල්ලම් කරන්නේ නැහැ. ඒ නිසා කොහොමත් මට වැඩියෙන් පන්දු යවන්න අවස්ථාව ලැබෙනවා. තරගයක ටිකක් ඉක්මනින් පන්දු යවන්න අවස්ථාව ලැබෙනවා කියන්නේ කඩලු දවා ගන්න තියෙන අවස්ථාවත් වැඩි වෙනවා. මම වැඩියෙන් පන්දු යවන්න සූදානම් ඉන්නේ. ඒකට මම හොඳට සූදානම් වෙලා ඉන්නේ. කණ්ඩායමේ අංක 7 ස්ථාවර ක්‍රීඩකයා විදිහට ශ්‍රී ලංකා සංචාරයේ සෙල්ලම් කරන්න තමන් සූදානම් කියලා තමයි මොඩසෙක් කියන්නේ. ප්‍රතිකරුවෙක් වගේම පන්දු යවන්නෙක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු අභියෝගයක් වෙන්න බලාගෙන ඉන්න මේ තරුණ ක්‍රීඩකයාට බංගලාදේශ කණ්ඩායමේ අවස්ථාවක් ලැබෙයිද? ලැබුණොත් ශ්‍රී ලංකාවට අභියෝගයක් වෙයිද කියලා අපිට ඉදිරි දවස් ටිකේ බලා ගන්න පුළුවන් වෙයි. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපරේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.